ක්ෂය පළිබඳවත් රක්ෂණ නාගතය පිළිබඳවත් තැම් කරුණු ප්‍රමාණයක් උබ අදදැකීමම් සහ මූල ේශත්‍ර තිය තත්වයන් පළිබඳවත් අපි මෙහිතිී සාකච්ඡා කළා අපිට මෙතනාපු සාකච්ඡාවේ හරයගත්තොත් එහෙම දැන් අපට පැහැදිලි අපි හැමෝගෙම අරමුණ රක්ෂණය රැහ ගමුගේට අපි ඉල්ලීම සහ මේගේ වටිනාම් පිළිබඳ තමයි සාකච්චාව පෙළගෙහි. අපිහම සාකච්චාව පෙළගන්න හැදවට රක්ෂණය සේවකයා මේ සාකච්ඡාව ටිකක් දුරින් ඉන්නවා කියරතමයි අපිට දැනන මොකද රක්ෂණය පිළි බඳවහ ඔහුක ගන්න විදි පිළි බඳව හුර තියෙනටික් ර අදහසක් කොගේ කෙල තම අපිටත් දැන. තමුත් උෘති සම්ති ව්‍යාපාරයක් ලෙස පහිතනවා අසාර්ථක වෙච්ච මේ නවලිබර ලාර්ථික ප්‍රපත්තිය තව දුරටත් ඉදිරියට පවත්වාගන යම සඳහා. හොතරත්තකක් ගත්ත නිල් වික්ටන සිංහ ලෝක නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තින් ව්‍යාප්ත කරමින් තියෙන ජාතයන්ත්‍ර මූල් අරමුදල සමකඒකතාවකට ඇවිල්ලා ඩොර්මිලියන හයිස් හද්දාහකටතාාසන්න මුදලක් කවුරුදු හතරක් තුළ ලබා ගනීම වෙනුවෙන් ලංකාවේ ඉතුරු වෙලා තියෙන ඉතුරු ජාතික සම්පට්ටිකත් විකුණලා රනිල්ෙ කාලය අවසන් කරලා යන්න යන ගමනට රයන්න තමයි දැ රක්ෂණයයක්ත් ලස් රක්ෂණ සංස්ථාව පිළිබඳව සාමාන්‍ය එ රක්ෂ සංස්ථාව පිබඳව අපි මේ සාකච්චා කරපු කාරණ ඇතුළම මේ බිකුණ එක වෙනුවට මහංචාර්තුමාක් කිවෝ වගේ මේ තවදුරට සමාජයට ප්‍රතිලාබ ලබන ආයතනයක් ලැස ස්ථාවර කරන්න එකක පවත්වාගෙන අවශ්‍ය කන ැදි අත්මි තමයි කරන්නවා. හැබැ ඒක එහෙම කරනගේ අපිට පේලි නෑ.ඒ වෙනුවට ප්‍රනිිලි මස එක වෙලාග කියන මේ ගෙතර නයවෙලලා කරක්ුණන තිය බඩුවක් විකුුණල මේ බේර ගත්ත මොද වෙන්න ර පෙන් හ අිට හන්න තියෙන්නේ මුළු රටම නායකරලා නය ගෙවාගන්න බේ රටක් බවට පත් කර රටේ මිනිස්සු දවගොල විකුණවා කියලා මාමලලාය කාලන්න විකුල්න්න පටන්ගත්තා රටේ තියෙන සම්පත් අති විශාල ප්‍රමාණයක් විකා හැබැයි විකුණල් එකතු කරලා තිර නයකම්්ද නය ගෙවලනේ එස නය කන්දක් එකතු වෙච්ච රටේ ඉතුරු සම්පට් එකක විකරන්න හදනක නවත්තා ගැනීම වෙනුවෙන් තමයි අද පුෘෂන්ත ආපාරය හැටියට අපිත් ඔබත් එක්ක අත්වැල් බැඳගන්නන්නේ සහ ඔබත් එ එක මේ ක්‍රියාදාමයට මැදියත්වෙන්. මටත් ආවට පස්සෙ දුන්න සහදුරරු මටත් එවෙල තිබ්බ මේ සබහපතිවරේ ඒ ගහපු ොනල් පේරමත්්‍ය ගහප ලියූමක්. ඒ ලියමේ පෞද්ගලි අරමුණු පෙරදරි කරගනමින් එසේ ක්‍රියාවන් දිගින් දිගටම ප්‍රමාද කිරීම මේ කියන්නේ සේවකයන්ට මේ රක්ෂණය විකිනීම වැලැක්වීම වෙනුවෙන් ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳ ඔහුගේ අර්ථ දැක්වීමේක් ඒවිත රැ්නේ ඔහු දිගටම කියීම මේ ෘතිය සමිතියක සාකච්චා කරන්නේ මංයි කිය ෘතිය සමජයක සාකච්ඡා කරන්න කිය හිත ප්‍රතිෝගත කරට දාල කාරණක් පිළිබඳඳ පෞද්ගලික මට්ටමින් යම් ඉල්ලීමක් සලකාපලන්න සූදානම්බු. රොනල් පර මහත්යයක් ෙරමොනහරි වැටක්න ිට මක්නෑ එ ෙද නො ර කරඩ ගිලා ප්‍රශ්යයක්න කානුවක් හදා ගණඩි කියල වාලයක් කදාගඩකි කියල ිට ක් ලි හෙ අන් ට ොත්ෙම රොල් පෙරගෙනෙ කොතරන මේ මේ රටේ ජාතික සම්පත එක ඉන්න සේවකයන්ට සම්පූර්ණ අයියක් යන මේක ගිහිල්ල කතාරන්න මොකද වෙන්න කිය පුෘතේ සම ෙකොල හ කස්සන් කර ලියෝමගරද පිර ද ෙදවාචක කර මේ පිළිතුරට ප්‍රතිචාර දැක්වීම කේදවාචගේයක ිරට ප්‍ර ක්ව ොම දක බලතමයි පි ීලංක තැනට මේ ගෙන න්න තිනිසා දැන් රක්ෂණය බේරා ගැනීමේ රක්ෂණය රැකගැනීමේ ක්‍රියාකාරකම. සමාජක්‍ර ආකාරනමක් දක්වාව පරිවර්තනය කර ගැනීම ූමනාව අපිස්සරට වෙල්ලදී සාාපි උත්සමති ඇටයට මෙලට බද සම වි මුත් සමටේ එකතු ැටයටට පි මෙැන් සම්බධන සියල ෘත්තේ සමි සබදර න්නවා අපිට යන්න දැන් ක්ෂණය බත්ත ඇතු වෙලා. මේක බිලි දෙන්නේ යන්න නැත්තන් තමන්ගේ වන්දිය බලාගනක තවතාව කමමාරුව ඇැන් යන්න බලන්ගන්න කවුරන්න ඒගල් ලන්ට තමන්ගේ ගමන යන්න කියලා. ල ද නැතු ි හ මරම ගඩට දන් න්න මැද අත්නෙ තමයි අපි ැන් පෙව කාර අපි න ්‍රාමා සවදරු සදරය සඳන් කලාවක් පිය ගැන සලකල මත තියන කටතු කරම තියන අපි නටේ ක්‍රියාමාර් ගන්නම මේ විකිීමට එෙහි මේට කලනුත් මේක විකුණලා මේ නඩු කියල නැවත පවරගත්ක් එද මේක පවරගත්තට පස්සේ පවරා ගැනීමෙන් පසුව මේ ගත්කම් ච්චර වැඩියලා තියන ඒ යි දනුත් රක්ෂ ටයි යතන හතක් තියනවා ලංකා හොස්පිටලකගේ ආයතනය ලිට්‍රෝ ගෑස්සිිය අනුනමේ ම නවක් ප්‍රති ලයිට්‍ර ගෑක ලංකාව ඉන්ස්රකට ලංක වහස්ටිසිට පනස් සතරක්යිතය ඉන්සරන්සකට හම්බන්තට වරාහිතින ගෑස් ටර්මිනල්ල ලිටට්‍රෝ එක අයිති ඉන්සුරන්සකට කොල්ු බිඩිය තියන ලොකුම හෝටලේ හයත් හෝටලේ අලුත්මක තම පටන් කරන්නේ මේයිති ඉන්සුරන්සකට හයිවේකේ තියෙන අර මඟතතින නවාතැන් නැත්තන් සවිස් සේරිය ඒවක දේපල් ඒකයිතින් සුරන්සකට එහෙම විශාල සම්පතක්තියෙන් මේ රටේ රක්ෂිතයන්ගේ අරමුදල්වලින් හොයාගන්නලද ලාබෝලින් ඇති කරන ලදවත්කක් ඒ අයිති රක්ෂන් සමාග ඒයිති රටට එදු ඒ පාවිච්චි කර තමයි රටේ ජනතාවට වැඩිපුර සවභසාදන සේවක් සපයන්න පුළුවන් ක්‍රියාමාර්කටයන්න ැ එවවල ම කොත කරන්න හදන්නේ ඒටික්ත්තිකුණලා හොාකාපු නයක වන්න කටයුතු කරනකම් බලන් ඉන්න කියලා තමයි රොනල් පෙරමත්තම කිය ඔගලන්ට අයිති නෑලු සේවකයන් අයිති නෑල පෞද්ගලීරය කැන කතා කරන්න එක රටේ ප්‍රතිපත්තියක් වු මේ ආන්ඩුවල ප්‍රතිපත්තියක් ගන්න යිතිත්තිනොත් රනිල්ලට රජ පක්සරට ජනවරමක්තිය රක්ෂණයකුණ ප්‍රතිපත්තික තීරයක්ගන්න නෑ ර පමත්ත්‍ය අුව තම පත් කර රනිල්ෙක්න සිංහකින් හොහ මන්ඩ එට්ේ හම්බුණ රක්ෂණය විකුණන් ජනතාව ජනවරමත් දී ගනේ ජනවරමක් නැති ආණ්ඩුවක් ජනවරමක් නැතුව ජනවරමටහැනි රටේ සම්පත් විකුණ එකට විරුද්ධ වෙන්න පුරවැසියන්ට වගේම රක්ෂණය සේවකැන්ට සුද්දවායි ති. එනිසම් මේ ලිපිය රක්ෂණ ෘතිය සමිති මේකට ප්‍රතිකාර දක්වායි කියලාට විශවාස කරන ප්‍රචා දක්ව වෙන උත්තර හම්මන රුත්තර දව. ඇත්ත දෙදකාලා වනදබලා ඉදගයොත්තම රක්ෂණ විකරට පසේ තමතමන්ගේ යොග කරන්නට ටියයි හැබයි ක්ෂණය සේවකයටටත් රක්ෂණ ප්‍රතිලාබීන්ටත් ලක්ෂ ගණනක් වන රක්ෂිතයන්ටත් වෙනවා අගතයක් වෙනවා මිස මේක විකුලන්න හදනාට මේකයන්ගතයක් පෙනි නෑ ඒසා මේ මේ කාරණය පිළිබඳව කියන කොට අපි කියන්න ඕන මේ රක්ෂන සංස්ථ විකුරන් හද අයි රනිල් රජ පක්ල මේ ක්ෂණය විකුණ කරන්නහර මොකක්ත් මොකක්ද ජාතයන්ත්‍ර මුල් අරමුදුලත්ේ ැල්ලති එකකතාවයි තියෙනවා දෙදා ස්විසි දෙකේ අපේල් දොළහන්දක් දෙෙසෙම්බර් තිස්සක් වල්ද දක්වා ගගේියවරුද්දේ නොගවපු නය ොලර් මියන දෙදදා සටසේ තිස් සතරක් හිග හිටපුවා ගිය මාසාටට මේ අපේ මසො මියනන්ෙද එක්දදාස් දෙසේ පනහක සවරෙන් බොඩක් ගෙවෙනඒ අනුව අඩුමද හරදාහකට වැඩ හිගතතිය. දැන් නය ප්‍රතුහග කරනය පිළිබඳ සාකච්ඡා වෙල්ල යවා. ඒසාකච්ඡාව වෙනකොට ආණ්ඩුව කියන් දෝනේ අ ගියවු රුද්ධෙ. හිගහෙටපු ඩොර් මිලින දෙදදා සටසසි ඉස් සතර ප්‍රතිවූහගත කරන ක්‍රියාවලේ යටතේ මොරටෝරියම් එකක් ස එකතුරලා ඉස්සරහට රයියනවද තියන දේපලක් විකුණලා ඒනායිටික ගවලදානද කියන. දරනිල් මොකක්ද කරන්න හදන්මි. රටේ තියන හොඳම දේවල්ටි විකුණලලා අරනාටික ගෙල දාන කල්පනර. රක්ෂණය ටෙලිකොම් ඊට පස්සේ මෙතන හිටන් හෝටලේ ෝටෙ ෝට්ලේ මේ තියන හෝටල්ටි සබිට තියන බරපතලම සැකයි බරපතලම් ප්‍රශ්න රක්ෂණ සංස්ථාව ගත්තොත් කෙනෙක් මෙක වටිනාකම් වලට මෙ වෙනට සාමානය රක්ෂණ වත්කම්මලට වටිනක ඩොල්වලින් ගත්තොත්තම දොලරල ක් ර ඇ ලිටරෝ ගෑස් එක ටර්මනල්ල එක ලංකා හොස්මට්ල එක හය තෝටලේ දොල් මලින් හරසියයක්ක තරට හයි හෝටල විර එ මේ ඔක් කොමිටික එක ගත්තහම බැරි වෙලාවත්ෙනට රක්ෂණය ගත්වොත් හම ටිකත් නිකන් යම් ඒ මේගල මේ දල් තාම ඇතැවිදර කරල මුොද අපිට මතකයි සවන කල සේණි කර්මාන් සලා පැවත් සණීක විකුුණන් ඇත්දී ගබඩා පොරෝල සිීනතියද කට හැත්තක පික් පෝ සිට ත් එක් වික්. හම පෞද්ගලි කරනයදනිසා මේ තියෙන්ට හිතමිතුරන් එක්කම අබෙදාගන්න ඊය පෙරෙදා කෝප් කමිටුව පරීක්ෂණේද අපට රජ බැංකුව එකක් ලන් මහජන බැංකු එකගොලෝ නිවේදනයකුද්ද අපින ැප නෑ කිය අපි නය කැපේ නෑ කියල් විශ්වවිද්‍යාලයන්න ළමයිට වි පෞද්දිලික විශවද්ධලක ගෙන ගන්න ලමයිට න අයත්දනවා. මේ අුද නනි දහස් කන මයි සේ දහ මරු වෙටල. ළමයි දසේ දහ කමාරු වෙටලයින්. පොඩිපොඩ නයගත්ත මිනිස්ු දාන ්‍රිබ්ට බිලියන පනස් සතරක් නයගත්ත දහ දෙනෙක්කිඉන්න විස්තර දාලා. ඒගොලො N දදාලා කිය කිය නන් මී ෝ ොල්ට දාලති නල ොිගවනතු. ඇැබේ ක්‍රබ්ෙ එක දාලා දේපල රාජ සන්තක් කරගන්න පයි මහින ැංන්ගො කිර අපේව කපල නෑලු එ නන්ෆොෝමිල්ලුති බිලියන පනස් සතර බිලියන පනස් සතරා එස රටේ මුදල් රටේ ධනය යාලුවත් එකක බෙදා ගත්තා හමම් රණනි වික්‍රම සිංහගේ බාණ්ඩාකාරිකත් වයෙන බිලියනතු මරක් නෑ රනිි ක් ජාතිය පක්ේ බාණඩ ාරික යාගමගේ බිලියන තුන හමාරක් න තින පොල තිර. ඒවිදිහට බැංකූලට පොලු තිීරතිය. ඒඒ ගොල්ලම විකුණුුවම ක්‍රියාවලිය තුළේ ගන්න යන්නෙම මේ තමන්ගේ ඇරිියස් කවරන්න පුළුවමේ විදරනම බෙදා හදා ගන්නකත් මේ ඇරු සිද්ධවෙන්න පුළුවන් මොද කඩිනම විකුලන් ජෝනි ස තිය වෙනනොට සහර ගනද ඉව කරල පෙන්නන ද ආයන් කලලාේ සාකචා මැදියක්ඇ ති ැට රෙල්ලයින් F එකකි. ැ බැට ඇවිල්ල කියනවගොල්ලන්ගේ ආදායම් එකක කරම පල කාර්ය පහ ැහ හ ර ල්ලත්. ට කර ෙලක විකුණන් ග හි ුණන් විකना ුණල සල ප කරන්න හ රක් वाගේ ල මක ඒ තිකයන් කීපදනෙ කිව යාලන්කායිකර ගිනිටට පහරදිච්ච ලායි ඒක හහාන පර්ණය කරන්න පුළුවන්ගන කොහොමද කිය අපි දක්ක පහුගියකා ලැපේ රටේ කොවිද දරබුද ඇතු අත්තේ විශා ලෙස අපේ ව්‍යපාර වැටුණම් අපේ කර්මාන්ත ැහුණ තවත් වැටිති රැකයා නැවුණමේ මිනිස්සුන්ගේ සේ්ටි නෙට් එකක් හදන් මේක් රක් නත පාවිච්ික ටයු කර පුුව ඒ ර ගේ යන ොක දායකත් ොන්න ර. බැ හරි කියක් කරගන්න පුුව ක්ෂ කරමයක් හෙන පුළුවන් පාසල් දරුවන්ගේ රක්ෂණ ්‍රියාත්මක කර වන්න පුුව ඒව ෞද්ලිකන් රියන්නන හැබැයි රටක රක්ෂණ සමාගමක් රජයක් සතුව ආයතනයක තියෙන හයිය එකකති රැපුටේන් එක පිළි ගැනීම කිය ර ක්ම එක් මයි ්‍ර ලංකා රක්ෂ සස්ථාව මන සාල දැන්තෙක්ස රක්ෂණ ව ලන්නේ ලෝක තවත් ෆිේ ලැත ලෝකේ පිගන්න රක්ෂණ සමාගම් බල. මුල්්‍ය යතනවල ඉහලින්ම ඉන්න සමාග මක්්‍රේ ලංක රක්ෂ සමාගම අවධානන් අඩුම සමාගම. මේ හයාකට්ට කාවත් සීට හැටක්ැ රක්ෂණයට මේ දරාගන්න පුළුවන්. රක්ෂණය අරමුදල් වලින් සට හැටක්ැත් සයට හැටක් දක්වා දරාගන්න රක්ෂන් සමාගමට පුළුවන්මකද රක්ෂණ අරමුදල් ආයෝජනය කළ තියෙන ප්‍රමාණය නය කැපුවත්ෙම. දේපල පාවිච්චි කරලා රක්ෂණ හිමියන් ඒක ආවරනය කරන්න රක්ෂ සංස්ථාට පුුවන් ඒ එක පුළුවුණනු රක්ෂ ස්ථා විර. හයා කට් එකක සීයටට විස්සකට වට ගන්න පුළුවන් රක්ෂණ සංස්ථාඩ විතරයි. අනිත් ඉන්සෝරන්ස අනි සෙවකට්‍යසාද කරමුදල බැංකු ඔක්කොමටික ලංකා බැංකොට ගන්න පුළුවන් සියයටට අටයි උපරිම පෞදලෙ බැංකු තේ නේද හැගන්න පුුවන්වා රක්ෂණ තම හැක් ගන්නපුුවන් එනිසා හයාකට්ටකයාවත් අල්ලන්ෙන්න්න පුළුවන්තරන් ක්්‍යමත් ආහිතනයක් රක්ෂණයයටට විකුණන් නද. එසා මුෘතිය සම්තල සිද කින රක්ෂණයේ විකුණන්නමේ ආන්ඩු සූදනන් වෙන්නේ රටේ විකුුණන් ති නාතනින් පෙලගස්සපු හම ඉස්සරහහිමතිය ආයතයක් රක්ෂණ. ඉස්සරහිමති නාතනයක් රක්ෂණය එසසා රක්ස්කන විකිරීම නමත් අන්න ඕන ඒව අප මදිහත්ත නේ ඒ සනහ අපි දධ හ පුළ උපරි පා මාර්ග උපක්්‍ර පාච්ච කර න සැක පැත් පිට ලු කියන්න වේ. පැත් ක්ෂ ත ම හට ැදිහත් වනව මේ මැදියත් වගේ ජනතාව දනුවත් කරන්න රක්ෂණ නෝජතයන් ලස ගමය ගිහිල්ලා ගමේ ගැනතාව දැනුවත් කරන්නවෙයි.ඒවගේම විශ්‍රාමිකෙන් ලෙස ඔබේ විශරාම ඔබට හිමියන සෞක රක්ෂණ පවාේ පෞදලි ැතු ැතිවන සා සෞක රක්ෂණ පවා රක්ෂ කරගන්න විශ්‍රවාමිකෙන් ක්ෂණ බ වව මැදිියත්ව හරඒ වගේ ෘතයන්ති ආපාර තුළේ පොදු සටනට ජාතික සම්පත් විකිනීමට පොදු සටනට. රක්ෂණ සංස්ථාවත් එකතු කරගෙන ස්සරට යනක තමයි අපින පැවල්ල තින කාර්ායක ල අපිදකිින්. එනිසා ෘතය සමිති එක මුතු හැටියටත් මේරටේ පෞද්ගලි කරන්න ටෙරෙහිව මෙරට රාජ්‍ය ප මෙට ජනතාව රාජි දේපල විගනීමට එරහිව මෙගෙන යන සටනට අප අපේ උපරම සහය ලබා දෙනවා දනිසා අපි නැවතාවක් මතකර නේ රනිල්ල රාජ පක්සර ජනරක් ඇවනේවා කරන්න. එනිසා සබහපතලා ලියවු ගැහුව කියලා බය ඉන්න අකුලගෙන ඉට හැඟගිල න්නඕන නෑ. මිනිස්සුනහම පාඩක් ඉජනගන්න මහා ඉතිහාස පොත්කේ වන්න ඕන්න්‍ය අපේ රටේද. ජනතාව බලේ ොචරත කිය ද ශිද් ගවරුත් දේරට එමනිි ලෝකම පෙන්නු. තුනෙන් දෙහෙක් ආණ්ඩුවක් විදායක ජනාධිපතිිගෙනෙක් එලවල රටක ජනතාවට පාලනයන් වෙනස්කිරීම සඳහහා පාරක් තියෙනවා කියලා මේරටේ ජනතාව පෙන්න්නු. එහෙම පෙන්න්නපු රටක තමන් බේරගත්ත. තමන් උත්සාහ කරන්න තන් රටක් හට රිස්සරහටයන් උත්හ කන ට තමන් ඉන්න ආතනයේ බේරගන්න එලියටෙන් නැත්තනම් එවිෙන මැදිහත්වෙන රක්ෂණ සේවකයා තවදුරටත් මැදිහත්වීම පිළිබඳව නැවත සිතා බැලිය යතුයි. සරක්ෂණ ෘතිය සමිති මේ ගන්න උත්සාහයක් යාගේ කරනවා. එනිසා නිදාවෙටිච්ච සමාජයක් අවධකිරීම අතිසේ දුස්කරයි නමුත් අපිට කළයුතු වෙලා තිබෙනවා. එකකිරීම වෙනුවෙන් රක්ෂණ සයවක එකතු ලෙ. සියල දෙෙනන එක්ව මේ ගෙනනයන කාරය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංක රක්ෂණ සංස්ථාව මෙරටේ ජාතික සම්පතක් මෙරට අනාගත පරම්පරාවතුරුම සම්පතක් එක ආරක්ෂ කර ගැනීම වෙනුවෙන් මේ අන්ු ගෙනයන වැඩපිට එෙහිව අපි අපේ උපරිම දායකතේ රක්ෂණ සයෝ එකමුතුර ලබාදනවා මුළු රටම බුළු රටේ මුෘට්‍රය සමති, බහු ජනංවිධා ග වි සං විධ දිවර සං ෘ ති සංවිධ ස ද ගැනින්. ක්ෂණ ැගැනීම සටන යක්ද න ක්වා ගෙනනම වෙනුවෙන් පෙළගැහමු එකතුමු ඒ වෙනුවෙන් කටයුතු කරමු කින් යෝජනාව කරමින්. ඒ සඳහා තවදුරටත් ගතහැකි නීතිම ක්‍රියාමාර්ගත එවගේම විරෝධතා දැනුවත් කරම් ජනතාවතර සංවාධය ගෙනයාාවම සඳහා. අපේ පැත්තේ ලබාද ඇතිතු පරරිම සයෝග ලබාදමින් මේ සටන අනාගතේ දව අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ දරුවන්ට මේ රටට හිමි මේ රක්ෂණය රටේ දේපලක්ට සවත්වා ගැනීම සඳහා. රක්ෂ සටන ජය හනය කෙලවරගැනීම ස ඔබ ගෙන ට ක්තිය දර පාත්්න කරම එ වවනුව පර හ ප පර ද ක බද න න පොන්ද ද ු ද මස හැට පහදලා මේ රටේ හිටපු සියලුම රජයන් අය එක රහ නායාරගෙන තියෙන මේ විසිතුනේ නया ගන්නන්නේ इतिहाස से පලවනිवाතාවට නෙම එතකොට අවස්ථාවන් දා හතක් තුළ මේ රට आएක यසුමසං කරලාොන්දසිට යටටත් වෙලා නया ගගෙන් තමයි අද අපි අ දින අද විभक्ති නිවිින් තියෙන මේ රට නිර්माණය වෙලාදී මේ වෙද්दि ංකොත් රාජක් බවට පත්වෙලා යෙන්නේ මෙසියලු රජයන් එකෙක් ප්‍රමාණවලින් එකක් ගියවසුම් වලට එකඟ වෙලා එහෙ අස්සං කරලා නයා අරගෙන ඇවිල්ල තමයි අද මේ අපි බුක්තිවිඳෙන රට නිර්මාණය වෙලා තිය. තිය නිසා මේක ඉතිහාසේ පලවෙනි අවස්සා වන මේ අයම එකි එකත් එක්ක නයාරගෙන, ගියවසුම් ගත වෙලා මේ රටගොඩනගන්න කටයුතු කරන්න තිනිසා අපි දන්න ඉතිහාසේ මේ රට කොහෙද්‍රද ආවේ තොඩා අද බංකුලොත් රාජ්‍යක් දක්වා පත් වෙලා තියෙන්නේ වනිමආකාරයට අයෙන්මි එකගත ගියසුම් ගත වෙලා නය අරගෙන තමයි එතකොට දැන් සාමාන්‍යෙන් අපි බැංකුකරෝ විදදි හැට ණයක්ග්‍යවාගන්න බැරි ගනු දෙන කකරුවක් බැංකුට ආෑයම් පස්ස සාමානයකෙන් අය ගෙවන්න පුළුවන් වෙන්න නම් ඒ ගනු දෙනුකරුවගේ නය ගෙවීමේ හැකිය වැඩිවෙන්න්නු.ඒගැන ආදායම වැඩිවනු. ආදායම වැඩිවුනොත් තමයි නයක් ගෙවාගන්න බැරි පුද්ගලයෙකුට නයක් ගෙවීමේ හැකියාවක් ගොඩ නැගෙන්. දු රටකටත් ඒක අදාලයි. රටක් බංකොලොත් වෙලා තියෙනවාවනම් රට විදේශවලින් ගත්ත ය ගේවාගන්න ැරිතනක පත්වෙලා තියෙනවානම් ඒ රටे नයගේවීම හැක වැඩි වෙන්න න රටේ දාयම නිवाර වැඩිවෙන්න න ऐसा මේ न නයක් ගත්ත පස්සේ ඒ न අනිवाරිම ආදාය වැඩිවීමේ दिशाනතිය තමයි යොමු වෙන්න ඕන එක මේ ඉतिහාස පුराාව්ම අරගත नය එහෙම ආදාयම ඩිේ දශාවට ුුණනාගින් ප්‍රශ්න තියෙනවා නිසා මේ ගත්ත න අයත් අපි දන්නවා පැහැදිලිවම එහෙම අරමුණකට යෙදවෙන තත්ත්වයක් නෙමේ තින් එනිසා හරි පැහැදිලි දැනටත් මේ ගෙවාගන්න බැරි තියෙන නයකොඩට තවත් නායකන්දක් එක වෙච්චක විත්‍රයි වෙලාතිී එතකො ආණ්ඩුවේ ආදායෙන් වැඩිකිරීමේ උපාය මාර්ගමුණුව මේ න අය අරගෙන හෝ නැතුව හරි රජයක්විදිහට ද වැඩිකිරීම උපා මාර්ගදි එකු පවිචි ක ම එක පාවිච් කරන ඉතිහාසේ පුරාාවඩම් පාච්චි කරපු ්‍රාජායතන රටේ ජාතික සම්පත් ඒ ඔයිකුණන්න කටයුතු කරන එක එකක් විදිට රක්ෂණය දැ කරලිය තියනවා ඒවගේම ටෙලිකුම් එක සහනිකු තායතන ලිස්ට් කල්ල තියනවා පිකිිනීම සඳහා. මේ එකක් තම ඉතිහාසේ පුරාඩම පාඩු ලබනා අයතන මුලින්ම කරලයටගේන මිකිනීම සඳහා මොකදේවා පාඩු බනවා කියලා මිනිස්සුන්ට සමාජයේ මතයක් හදල සමාජ මතයක් ගොඩනාගල නිර්මාණය කරනවා මේ පාඩු ලබනා යතන රජයන්ට නඩත්තු කරගෙනය ප්‍රශ්නයක් එනිසා මේවා විකුණන එක තමයි සුදුසු කියන මතයක් ජනතාව ඇතුළ ගොඩනාගනු. දැන් ඒ එතනින් ඉස්සරහටඇ විල්. ලාබ ලබන ආයතනත් විකුණද දැනකට ජනතාවගේ මතයන් හදන්න කටයුතු කරමින් තියෙනවා. ඒවගේම පාඩු ලබනනායතන ආයුක මෙලදීගන්න නෑමක පාඩු ලබනාායතන ගන්න කාඩවත් එහෙම පිස්සුවක් නැහැ එනිසා පාඩු ලබන ආයතනත් ඒවා ලාබ ලබන තත්වයකට පත් කරල එකගැන ක තනිකරම ජනතාවමත පීටන එල් කල්ල ජනතාවගේ ජනතාව සූරගෙන කන තැනකට පත් කල්ලා ඒවත් ලාව ලබන තැනකට ගනල්ලා බිකිනීම සඳහා වශිකරන්න මූලික වැඩඩික කරනම්. තපි ජන්නව විදුලිබිල වැඩි කල්ලා තියනවා ජනත මත සම්පූර්ණය බර යොදෝල තියන ඒගේම ඉන්දරමිල වැඩි කල් තියන. ඒ සම්පර්ණ බර ජනතාව මත පටවල තියන ඒ රහා යම් තැනකට ගෙනහල්ලා ඒත් ඉලකට ඉළඟ ලිස්්ටගේ. සූදාලං කරලා තියනවා විකිනීම සඳහා දොට ඕක තමයි ආණ්ඩුව වැඩ පිලියල විෙන් විකිනීම හරහා මොකක් ද ඇත්තට සිද්ධ වෙනි දැන්ටත් මේ රටි ආදායම උත්පාධනය කරන්න පුළුවන් ආයතන ටික තමයි මේ විකුණන් විකුණන මොහොතදී අපිට තියෙන විදේශ මොක් හරි විනිම මේ අර්බෝධයක් විසනාගන්න යම් ඒ කැටිකාලීන බොහම ෘතියක් ලබන්න පුුවන්ගන්න පුලුවන් හැබැයි එතකොට ගල්ගේ දේශපාන නර්ුණු මේේ වෙලාව ජනතාව යටපත් කරලා මේ වෙලා මොනහර ජනතාවට තියෙන ැටලුවට තාව කාලික විස්සන්ටිකක්දීලා එහෙම මේ ආර් බුදේ යටපත් කරන්න පුළුවන්ගන පුළුවන් හැබැයි අපි බෘතිය සමිති විදිහටත් මේ රටේ බුද්ධිමතුන් විදිහටත් මේ රටේ මුවක්කරි මේ රට යනාගතය සම්බන්ධයෙන් යම් වගකීමක් තියෙන පිරිසක් විදිහටත් අපිට තියනවා මේකෙ මේතින් අර්පුුදේ දිගුකාලීන දැක්ම සම්බන්ධෙන් විශ්ලේෂණය කරන්න තුර අපිට හරි නිශ්ෂි දයි මේ රටේ ආදායම ලබන්න පුළුවන් මේ රාජ්‍ය ආයතනටික සහ රාජ දේපල ටික විකුණු ඇන් පස්සේ අපිට මේ රට ඉස්සරහට අරගෙන යන්න කිසිදු හැකියක් ඉතුරුවන්නේ නැහැ. ඒවගේම තමයි රටක නි් නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් අප නයක්ගත්තන හරි නැත්තම මේ රටේ ප්‍රාගධනය හරි මේ ටේ ජාතිත සම්පත් හරි රටේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන්නේ නැත්නම් අපිට මේ රටේ ආදාම වැඩිකරන්න බෑත්ත්‍රම ගත්තොත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට මේ කිසිදු නයක් වගේ නය යොදවන්න මේ රජයන් කටයුතු කරන්නන්නේෑ ඒ මයි න මෙතනන්දිර ප්‍රධානම. ැටලු අපට මේ අර්බුදයෙන් ගැලවෙන්න තියෙන එකම එකම සාධකය තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කරන ඒක තමයි එකනි සාමාන්‍යයෙන් බැංකවක් විදිට දනුදනුකරුවකුට නයයක් දෙනකොටත් අපි බලන එයාගේ මොකක් දළුතිෙන් ආදාය වැඩිකර ගැනීමම් සඳහා නිෂ්පාන ක්‍රියාවට මොකක්ද දෙන දායකත්වයගේ. අප ඒගැනි කන්න බොන්න නය දුන්නන් පස්සේ ඒක වෙන්න යාගේ වීදම් වැඩිවෙනව එක විතරයි නවත මේ අය ගෙවීමේ හැකියාව එයාගේ වර්ධනය ව එ නෑ තුරන් රටකටත් ඒක අදාලයි සරලව ගත්තොත් ඒක රටටත් අදාලයි ත ණයක් ගත්ත නම් ඒ නය විෂ්පාදන ක්‍රියාවේලට දායකර ගත්තොත් තමයි යාගේ ගෙවීමේ හැකියාව ආදයම් වැඩිවෙන් තියනිසා එහෙම එක කපිට මේ අය එක තුළේ න අයගැනීම හරහා හෝ මේ රටේ ආර්ථික වැඩ පිල්ල තුළේ එහෙම එකක් අපිට පෙන්නුම් කරන්න නෑ. ඒක එක පැත්තා. අනි පබැද්දෙන් තියනවා මේ විකරන්න කටයුතු කරන්න මේ තියන විදේශවිනි අර්බුදධයක්ත් එක් ඒකට විසිදුුව විදිතිටනේ මෙ විකිරීම යෝජනාාවන්නේ. එතකොට විදේශවිනි මේ ූලි මාර්පුදයේ තියන කොතනද විදේශ වින මේ මූලිකආර්පුදය නිර්මාණයෙන් ඇත්තරම වැඩි ප්‍රමාණයක් මේ ඕවඉන්න ඕවිසින් සහ අන්ඩ ඉන්න ොවිසින් රහා ලංකාවෙන් විදේශයන් වලට ඇදපු විදේශ සංචිතවල තියෙන ගැටලු තමයි මූලිකවමතිය ත අපපිද ඇැක්කා පහුගි කාලේ පරටේ සමස්ත නය ප්‍රමාණය සහ මේ විදිහට විදේශයන්ට දේශන් පාකරපු මේ ඩොලර් සංචිතවල ප්‍රමාණය ගත්තොත් සමපාත වෙනුව එක යන්නේ මේ රටේ ඉතිහාසය පුරාව් මේ රටේ සමස්ස ජනතාව නයකරල තියන සමස්ත විදේශවින නය ප්‍රමාණය සමානයි මේ රටිං විදේශයන් වල්ට හොරපාරෙන් අරගෙනකි හිල්ල ඒවා තැම්පත් කරලා තියන විදශ සජිත ප්‍රමාණ ඕ ඉන්ොවිසින් සහර ඕ ඉන්ොවිසින් සහ අන්ඩ ඉන්න්නොවිසින් හරහා ඒවා කරලා තියෙන්නේ මේරටේ සාමාන්‍ය ජනතාව නෙමේ මේ බොහොම අතුලොස්සක් වන ව්‍යාපාරිකයෝ සහ දේශපාලන දේශපාලයට සම්බන්ධ ඉහල පුද්ගලයෝ තමයි මේ සම්බන්ධ වෙලා දී. තුො මේවට හරියට නිශ්චිත නීතිරීති ඒවගේම ඒ ්‍රියාමාර්ග ගන්නවනං අපිට පුළුවන් මේ ටික නැවත මෙරටට අරගන්න මෙරටට ඒ විදේශ සංජිත ප්‍රමාණය ගන්න පුළුවන්ුවොත් මේ රට තින මේ සමස්ස නය ප්‍රමාණය සැගතු ප්‍රමාණයක් අපට ආරණය කරගන්න පුළුවන් හැබයි හෙම හැකියාව තියෙද්ද ඒ වෙනුවෙන් මේ රජයන් කිසිදු මැදිහත්තවීමක් කරන්නේ නැතිව දමයි මේ විදිහයට රටට ආදායම උත්පාධනය කරන මෙරට අනාගත දරන්ගේ යනාගතය ප්‍රැන්දිිලා තියෙන මේ රාජ්‍ය ආයතනටික මේ රාජ්‍ය දේපල විකිරීමට මේ ආ්ඩු කටයුතු කමින් තින් තිය නිසා අපිට හරි නිශ්චිත දැනුවත් කිරීමක් කරන්න වෙන මොකද මේ රටේ ජනතාව දැන් ප්‍රශ්නවල හිරවෙලා ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්නේ ඒකත් එක්ක මේ ජනතාව හිතනවා මේ ආයතනයක් දෙකක් විකුණල හරිකමක් නැහැ අපේ මේ තාවකාලික ප්‍රශ්නය විස දෙනවන තෙල් නැතිවෙනකොට නෑ පෙට්‍රෝලියම් එක විකුණල හරි එහෙම තෙල් ලැබෙනවනං එහෙ මරි කමන්නෑගෙන් තැනකට පත්වෙනු විදුලි පිල ගෙවාගන්න බැරිවෙනකොට ඒ බර දරාගන්න බැරිවෙනකොට මේ පෞද්ගලිකාංශයට විකුණ යම් පස්සේ අපිටසාහනයක් ලැබේ කියලා හිතලා එහෙම හරි කමක්න තිරල් මණඩලේ විකුණත්කමක්නය අපිට මට ඩ ඩු ගාන විදුල ැබෙනව ග කිය තැට පත්තෙන් පුළුව ජනතාවකින් ඒට නතාව පත් කරම ඉන්නවා. ඒකද ඒක මාධ්‍යහර වගේම දේශපාලල ඇකොල්ලගි තියෙන වැඩපිල්ල ඇතුළ ඒ තත්වයන් නිර්මාණය කරනවා. ඒෙනිසා අපිට පෘර්තිය සමිති වගේ මෙරට එ විද්ධතුන් ඉදිහට වගේ මේ මෙරට ජනතාවට වගේ පාර්ශෂවයක් හිදිට අපිට වගගේ ීමක් තියනවා මෙට මේ කියන තත්ත්වයන් ජනතාවට සැබෑ තත්වය පැහැදිලි කරලා මේ කතාව සමාජගත කරලා. මේ ආයතන රැක ගැනීමට වගේ මේ රටේ ආර්ථිකය නිවැරදි දිශාවට යොමුකිරීමේ වගකිරීම අපිට දයනවා. තිය නිසා ලංකා බැංකු සේවක සංගමය විදිහට රක්ෂණ සංසාාව මේ පරැකගැනීමේ සටනට වගේම අපි තෙලිකුම් ආයතනය රැකගැනීමේ සටනට වගේ මේ රටේ රාජ්‍ය සම්පත් රටේ ජනතාවට ආරක්ෂා කරල දීම වෙනුවෙන් අපි අපේ සහයෝගේ ලබා දෙන්න සූදානං ඒ වෙනුවෙන් ගන්නා ෆ්‍රියාමාර්ගත් එක්ක ්ලංකා බැකු සේවක සංගම විතයට අපි ඒ සියල් ප්‍රියාම්මාර්ගත් එකතුවෙන්න සූදාන නිසා අපි මෙරටේ ජනතාවට තාරාධනා කරනවා මේ ආයතන රැක ගැනීම වගකීම ඔට තියෙනවා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ ආයතන මේ ආරක්‍ෂා කිරීමේ වගකීම තියෙන නිසා මේ සියල්ලට වග කියන්න වෙන්නේ මේ ආයතන අෞද්ගලි කරනය කරොත් මේ ආයතන විනාශ කරොත් මේ සියල්ලට වග කියන්න වෙන්න මේරටේ අනාගතය බිහිවන්න දරුවට එනිසා ඒ අනාගත පරපුර වෙනෙන් මේ සියලු ආයත රැකි ගැනීම වෙනුවෙන්. ඔබ සියලු දෙනාගේ සක්්‍රිය දායකත්තේ වගේ මේ සම්බන්ධින් අවබෝධයලා ලබාගැනීම මේ වෙනෙන් ගන්නාව පියාමාර්ගවලල්ට ඔබේ සහයෝගය ලබාදීම ඔබ සියලු දෙනාගම අපේක්ෂා කරමින් රක්ෂණ සංසා රැකකිගැනීම ට ජයවාගේෙන් හට වෙන ොමිස්සු. රක්ෂණ සංස්ථාව සුරකින්න කියන සුරකින් නඕන කියන පනිවිඩය තමයි මෙතිින් ආවි. ඉතිං අපිට අද මේ වගේ සම්මන්ත්‍රණයක් තියන්වෙලාති යයි. අපි දන්නවා අනුප්‍රලාාප්තික ජනාධිපති රනිල් වික්කම සිංහ එක පැත්තකින් ජාත්‍යන්ත්‍ර මුල්්‍ය අර මුදරේ ශ්‍රී ලංකාවේ ඒ ජන්තවරය විදිහයට බිලියන දෙකයි දස්සම නමයකට තමයි දැම රට උගසත් තිමින්යන් එතට ඒකෙ තියන කොන්දේසියනුව රාජ්‍යා එතනමි කිරීම ඒවගේම විශ්‍රාම වැටපකප්පාදුව ඒවගේම විවිධාන පනත්ගේන එක ඒවගේ පෞද්ගලිකාන්සේ කම්කරුණීති සංශෝධනය කිරීම මෙ වගේ ගොඩක් දේවල් දැනට කරලියට ගක්තීරවා. ඇ ඒනිසා පිට ෘත්තිය සමති දිහයටත් එමනැත්තං ජනතා විදිටත් මේ සියල්ලට එකවර ප්‍රහාරයක් කෙල්ල කරන්න වෙලා තියෙනවා. ඒක අබදධ සටනක් සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඇති මේ මොහො දෙ එකත්ත ත්‍රාජායතන හාර්සිය තිහක් අවසන් කරන්න තමයි මේ ජනාධිපතිවරය සූදානම සමහරයෝ ඉ එකුණන්න සමහරයවා. වහලදන් සහරය හබකරක්. ඒ අතරගත්තව තෙල් විදුලි එයාලයින් ජල සම්පාධන මණ්ඩලේ ජාති රෝපවාහිනිය රාජංජිනිලු සංස්ථාව සතුස අයියෙන් රාජ්‍ය මුද්‍රලදි පාර්ත්වේන්තුව මේවා මූලිකව වෙලා තියනවා. ඉට මෙසිියල්ල විකුණලානුපාතික ජධීපතවර බලාපොරත්තු වන ො බිලියන ය හොය. තිි මුලඉඳදලම කියපු එක තමයි IMF එක සරණ යනවට වඩා මෙරටේ ජනතාව ප්‍රධානිල්ලීමමක්තිබුණන හොරා කාපු මෙරටේ විශාල දනස්කන්ධයක් තුමනේ අය කරගන්න ඒ අය කරගන්න අදාල මූලික විමර්සන කටයුතුවත් මේ ආ්ුව කරනෑ කරන්න ඒ නිශ්චිතයි. ඒවගේ සාක ල ියන පස්තුනක් ව වි ප්‍රණ විදේ රටවල තිය. අයරගන්න මේ ඒගෙන හොයන්න කතා කිරීමක්කත් ආ්ඩුව කරන්න එි ගිනිගත්තු නැව අවුරුත් දෙකක් වෙනවා ඩොර් බිලියන දහයක් වගේ ප්‍රමාණයක් අයකරගන්න තිබි් අවස්ථාවක් දැන් ගිලිහෙමින් තියවානිසා අපට ඉන්න දෙදා සට රට සුරපරයක් කරන්න පුළුවන් කියන කිසිදු ජනවරමක් නැති ජනාධපතිවරේ එනිසා පුදුම වෙන්නෝ නෑ මෙරට සම්පත් විකුණමින් මේ කරන වැඩ පිළිවල සම්බන්ධය පුදුම වෙන්න යන්න. එනිසා අපිට වඩා කඋස්සනෙන් කියන් උස්හඩින් කියන්න තියෙන්නේ මේ සෙල් එකට තියල පරත්්දන්න ඒ අබද්ධර්ගලයක් අවශ්‍යයි. ඒ ඒක අවදධර්ගලය වෙනුවෙන්. ග ර ධ්‍යස්ථානයක් ඉදිරයේ ඉන්නමක කියන පටිවේදදිී ංන් ජය. දම කියන්න න්නෝනේ දෙදස්තුනේ රක්ෂණ සංස්ථාව විකුණන ඒගමනට ප්‍රදාාන විරෝධ බාධකයක් වෙමින් ඒ නැවත්වීම සඳහා. ප්‍රබල අරගලයක් කරන්ටේ දුණනු කණ්ඩෑ මත්තමයි සමස්ථ ලංකා ශේතල ධාරින්. ඒ වෘතියේ සමිතියේ දැවන්තු සැහැක් ගත්තා මේ රට තුලට මේ පනිවිඩේ ගෙනිහිල්ල විශේෂයෙන් මානායක හාමතුරන් ප්‍රමුඛ මේ රටේ ජනතාවට මේ පනිවිඩේ ගෙනනිල්ල මේ දෙකට ැඩීම බිකිනීම අතර කරඩ නමුත් බැරි වුණ. මොකද ්‍රණනි විික්‍රම් සිංහ මහත්මෑදා ආකම ඇතිතුමා මේ රටේ. එතුමාගේ හීනයක් තමයි ආණ්ඩුවකවදා කත්්‍යාපාර කරන්න. මේක ආණ්ඩුවයිලා පුද්ජලිකාන්සේ හමදේම කරන්ඩෝන අපිඉන්නේ. මේ රට පරි පාල්ලි කරන්න විතරයි ජීනයක. ඒ සීනේ දා ය දිකටම කියයා ගෙනැවිල්ලා රු දෙක මාරෙන් ට ඇන්ඩ ුණ. නමුත් නැවත දෙදස් දාතරයේදී මේ මේ ආතනය දස්තුනේ විකිනෙනවා. හැරි ජයර්තන මැත්තුමයිදා මේ ආයතන මිලදී ගන්නවා. න ඇතුලේ ඉන්න සේවකන් ඒ සම්බධව නඩුව පවරලා දිිකින් දිිකට මේ කාරය ගිල්ල දස් නමේදී. නැවත රක්ෂණ සංස්ථාව රජය සතුවෙනවා. ඉන් පස මෙතතිර නැවතින්නෑ මේක. දෙදහස් ධාතරේදී මේ ආයතනේ නැවත දෙකට කඩලා නැවත විිකිනීම කියනෑ පති වීහුව ගත්ත කිරීම කියන නාමේ තුළ නැවත මේ බුද්ලින්සට ඇවන් හදනො. නමුත් එෙදා ඔබ තමන්නා සලාලට මතකෑඇති ේත්‍ර ලාර විශාල පිරිසක් චේත්‍ර ඒ ගේ තුල. ඉන්ටනල් ස් ටාපක විශාල ිරිසක් සියල් ලක් වෙල දෙදහක තුන්දහක විතර පිරිසක්. ලොක්කු දැවන්ත පාගමනෙකින් එතා ජනාත්වෙති නිවස වටලන් අපිගිය ඒ ැවන්ත පාගමන ඒ පාගමනේ ප්‍රතිඵලයක් ලෙස පව්ෙන්න්නම ඒ විකනීම නතර කරලා කවදවත් මේ අතිෙන් විකුණන් නෑග නෑ ලිකිිත පොන්ද ේදා ලබා දුන්න. පB ජය සුන්දරම ැත්තුම මට මතක ෙදා මුදල්ල ම සයන්සේ लेෙකම්බරය හැටියට නමු තේදා දුන් පොරන්දුව මේ ආර අතු ො ොෝම මing ඇවිල්. තුමනොහෝ මේ රටේ කරුමේකට මෙන්න නැවත මේ රටේ ජනබලයක් නැති ජනතාව පතික්ෂය පකරපු මේ ආණ්ඩු මේ විකුණීම කරන්නයි කියලා මේ ජනතත් වි තුමා කියපුූ ජනත්වී තුමාාව එහෙම කරන්න තම්ුණන්නා සි ඉඩක් නෑ තමන්ාස ගෙදරට ලා ඉන්න කියෙලා චන්දපති සතයක් නැති. පාර්ලි මේන්තුවේ නියෝජනයක් නැති මේ ජනත්වෙති ම්‍යත් ජනත්වති වරම් ලබනවා පසුගේ අරගල හේතු ප්‍රති බලයක් ෙස. අපේ කරුම බවඩ දම් පරිවර්තනය වෙලාතිබෙනවා. මංකවදක් දේශපල්ල කතා පවත් හට කැමති නෑ මං කරන්නෙත් නෑ. නමුත් රක්ෂණ සංස්ථාව දෙකට කඩනවා කිවත එන ඕනෙක් කනෙක්ක හිටගෙන මේක බේරගන්ඩ සටන් කරන්න මා මගේ කැමැත්තිෙන් ඉදිරිපත්වෙන කෙනෙක් ඒයා අනු තමයි මං අදත් මේ ස්තාාන්ට එන්නේ සමස්ත ලංකා ශේත නිල්ධාරගේ ෘතිය සමීතියත් ප්‍රබල පිරිසක් කියීම පෞද්ජලි ගන්සේට මේක දුන්නටකමක් නෑ කියලා ට හේතු සාධක තිීනෝ මිත්‍රවරුනි ඇතුළේ අපේ සේවකඇන්ගේ තියෙන සමහරකා රක්ෂමතාව නිසා විකුණ වඩකමන්නෑගේ. මම ඒයට දිගින්දිකටම පැහැතිදිි කර මේක සේවක ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ මේ දැවන්තයා රට ආරක්ෂා කරපු මේ දැවන්ත ආරක්ෂණ පද්ධති නියමවා මධිකාරම් දෙකට කඩලා විකුණලා මේ රට ලබන ප්‍රති බලේ ම කද කියනක උන්ගේ ම හව න්ටේක උත්තරන. ඒේක ප්‍ර් න සාකච್ විසතකන්න බලළුවන් ඒක ත්್තර ඒ විිුණ ෙක ක ල ස කරන ැනෙයි. නවතත් ್ී ංකා ඉ න මේ වගේ අබිමානවත්, ම රක්ෂයක්, මේ වගේ සඳන්ගසක්, මේ වගේ සුවද දෙන ಅතු හමතන කම මේ රටේ ගිහිල්ලතිබේෙන, ශಾකා දෙසේකඩාසන්න පද්ධති ත්, මෙ වැනි රක් නව ොඩ ොඩ නකන්න ෑ ුණ ඒක නිසා. මේක හරියට බිලියන එකසේ පනස් දයකට වැඩි ජීවිත රක්ෂණ අරමුද ක්තිබෙන. ඒවගේම සම්පූර්ණ වත්කම් සමූය බිලියන තුන්සයකට වැඩිය වත්කම අතිවෙන. එක වසරකට ජීවිත රක්ෂණන්සේට පමණ, මිලියන නමදස් අටසය තිස්සයක් පසුගේ වසරේ දෙද ස් විසිදක ජීවිත රක්ෂණ වශයෙන් ෝනස් බෙදා දෙෙන්න්න පුළුවන් අපිමාන වත්ශක්ති ඇති වෙන මෙෑ අයතනේ දෙකට ගඩුවන් මිත්‍රවරුණ අපේ රක්ෂණ මෑනියන් කියලා. අපි දිවහිමියයිෙන් මේ ආරක්‍ෂය කරන අම්මව දෙකට කඩලා මුූ විිකුණන්න නේද හදන්න කියලා දැක්කමම් දැනුනම දැනන හිතරදුක පුතුමයි. ඒවගේම එවැනි කාලකන්නේ පාලකින් මේ රටට මොන හෙනයක් නිසා පත්ව වාද කියනකත්. අනේ මන්දා හිතාගන්නත් තමාරුයි. මේ රටේ ආදරිනි මිත්‍රෝරණ මිනිසුම් ව අනිවාරෙන්ම මිනිසුම් වෙනුවෙන් නැගී සිටින හො ආ්ුවක් විදිරේ වෙප්ිට පත්තෙන් ඕනි. ඒමුණ තමයි මේ රජ්‍යායතනය සියල්ල රකින්නේ. රාජ්‍යයතන කිවකමං හිතනට දඟලලා බයවෙලා දකළල්ලා මැරිල යන්නාදන. මේ ජනාපීතුමා කියීර ්‍රකාශන ඇතමයි මේ රාජ්‍යතනය වලට අපි සල්ලිදාන. මේ ඩැත්තු කරන්න බෑ. මේවා ගනිියන්න බාණ රෙන් සල්ලි බෑ කියලා මං එ තුමන්ට භියෝගයක් කරం ැමදී සීලකා ර . අන්සේ සල්ලි කියත් දාලා තියෙනවාද කියන එක මේ මෝතය අහන්න කැමතිී. ඒවගේම රක්ෂණ සංස්ථාවය සල්ලි වලින් ආණ්ඩුව දුවනෝමිස ආණ්ඩුව සල්ලිවලින් රක්ෂණ සංස්ථාව දුවන්නෑැ කියන එක මේ මෝතේ තමුණන් අසලට පැහැලි කරන්න දෝනි. මොකද රක්ෂණයේ කියන්නේ ජනතාවට අයිති දෙයක් මේකේ සම්පූර්ණයෙන්ම ගහයික ඉන්නේ අපේ රටේ ජනතාව ලක්ෂතිය හතලියක ජනතාවක් ඔවුන්ගේ සල්ලි. තන්ගේ ආ රක්ෂාවෙනෙන් මේ අයතනයට එක ඒක රාශි කරල දීලා තිවෙනවා. ඇයි තමගේ විශ්වාසය දීන රාජ ජායතනේ, එතා සමජය හැටේකේ අංක දෙක පනති අයටට මේ කරම්වෙලා ජීවි රක්ෂණ ආරම්භ කරන එදදා සමසය හට දෙකේ. එ ද නමසයේ හැට හතර වෙනනකොට සාමාන්‍ය රක්ෂණන්සේ මෙයා රටේ ක්‍රියාත්මක වෙනවා මිත්තෝරණ අවරුදු හැටකඩ ආසන්නයි අපේ රක්ෂණ ඉතියාසේ. එහෙම දිනෙන් දින අමාරුවෙන් ගොඩනකු මේ ආයතනය රටේ ආර්ථික බංකොලත් භාාවය ඇතිකරපු එඇව්ඕෝ. ඒකෙන් ගොඩ එන්න කියලා විකුණනොව වනං, තංගේ අම්ම තාත්තාව විුණනෝ වගේ වැඩක් නොවෙයිද. රත්තරං කිිකිලියෙෙන් බිත්තරා අරගෙන, මේ රත්තරං කිලිව රකිනනෙමේ රත්තරං කිලෝ සම්පූර්ණෙන් මරාදාලා යන වැඩකොඩසකර තමයි, මේ රක්ෂණහංස්ථාව වෙනුවෙන් මේ රටේ රාජ්‍යනායකයෝ පෙන ඉන්නේ. ඉතිං අද කතා කරන්න කෙනෙක් නෑ. මොකද නීත්‍යයානු කූලව පාර්ණිමේන්තතියේ බලය ලබාගෙනන, ඒ බලේතුළින් තමගේ ඔල්್ලේතිමෙන. අර දෙදදාස් තුනේ ඉඳන් තිබෙන මේක විකුණන් ඕනේ. ආණඩුවට මේවා කරඩවෑ. ඒක නිසා මේක දෙන්න ඕනේ මේකෙන් අපට වැඩක් නෑ. මේක දුන්නම පෞජිල ගායජක මේක ඇවිල්ල දියුණු කරලා ඒ ඒකල්ලගේ ගන්න බත්ෙෙන් අප ආතන දමු කිය න එකක තමයි මේ රාජනායකන්ගේ ප්‍රතිිපත්තිය. ඒම නෙමෙයි මේ ආයතනය. හිබීමෙන් හැම අවරුද්දෙම මන්දැක්ක පස්සුගේ වසර කීප්‍ර ගණනාව තුළතිීම කෝටි එත්තා සටසීය එත්්දාශ්නමසීය දෙදහා දෙදාශක සී වැනිි මුදල් කෝටි ගණනින් මේ ආයතනේ රට බදුව ලබාදීරතියවන ගෙවල තියෙන. ඒවගේම මිත්‍රවරුණි මේ සාමාන්‍ය රක්ෂණවලින් අපි ොකු සේවයක් කරනු මේ අ්ඩුවට මොනාාද වැඩ්බද්ධ සියයට පහලොක් එකතු කරලා දෙනවා. ඒවගේ ැ ලු ත් ති න ජාතික. ආරක්ෂණ බද්ධ සමාජ ආරක්ෂණ බද්ධ. සියර දෙක නිද සෝපා මං හිතන්නේ මාසෙකට බිලියන ගන්නක මුදල් ප්‍රමවාඩයක්. රක්ෂනයෙන් අපි එකකතු කොල් ආණ්ඩුවට මුදල් ලවනු. ඉතිං ආද මිත්‍රරුණණ එදස්කමසය හැට ඉසල්ල. මේ රටේ ඇතිබුණු පුජ්ජලිකන්සේ ඒ කාආධිකාරය නතල කරන්න තමයි එදා වන්ඩාර්ණයක මැතිනීගේ නායකත්වයෙන් තිබුණු ඒ ආ්ඩුව මේ . මේ ආයතන ජනසතු කරමින් ජනතාවට අයිති ්‍යාපර බවට පත් කරේ. පුං්චලි යතරේ පරමාර්ථය ලාබය ඒ ලාවේ මුල් කරගෙන වැඩටතු කරපු නිසා. මේ ආයතන ඒ ආධිකාරිත්තයට හිතු විුතු මලගනන් වලත රක්ෂණය අවි කිරීමේදී තියෙන පොත්තිවිීපා කොල්ල ජනතාව මූුණ දීබ නිසාරයි, මේ ආයතන ජනසතු ව්‍යාර බ පරිවර්යළ. ඉන් පස්සේ තමාසලට මතකැඇති රට දැවැන්ති යුද්ධයක් තිබුණ, මේ යුද්ධතික පුච්චලි ආයතනයක්ක් වත්. මේ රටේක சொல்ල්දා ියක්ත් ඒ මියගේ ල්දාදියකත් ක්ෂණය කලාද. පෞජිලිගන්සේ අරමුණ උපරිම ලාබේ, ඒ ලාබේ මුල්ගරය කටසා අර මයග ස சொல்ල්දා ක් න් න් කර බැරුණ. අපි क्षණය කර මේ රටේ රෂණ සංස්ථ තමයි. ඒ සීලම හමුදා ටම න්ශරන්ස් කර. ඒවගේම ුනාමි විේසනය මතකද නැ රල් ිශ්ට අරය ඒවනකො හඳුන්න්නාද තිබුණ නෑ නමුත්. මේරට විනාස වෙදදදි නැ ස් නයක් නොතිබුණන ප්‍රමෙන් ී ලං කා රන් කට සානයට පත් ච්ചි සිීවිදන වෙනුවෙන් වන්දි ලබා දෙමින් නැවතවුන් නැගා සිටුවමින්. මේරට යතාතත්වයට පත් කරන්න රක්ෂණ සංස්ථාව මහගු කර්තවය කරා මිත්‍රෝරුණ. ඒවගේම මෙහෙම දෙකට කරන කට දෙදස්තුනේ අර සල කිවූ මගේ සෞ කියව ඇත්ත රක්ෂණ ේතව ජීත රක්ෂණ අලවියි කරල තිබුණනේ වලල්ට, ෝන එකක සීයට පනහතිින් අඩුන. උපැල්ල අටදා නවදහ කියගේ උපැල් දහකට කිය ලක්ෂයකට කිය බෝනස්සක උපැල් දෙදා තුන්ද හරද හට කියා, මේ රටේ මිනිසුන්ට පාඩුවන, මේ රට දැන්ට ැවන්ත රක්ෂණ ඔප්පු සහය අලි කරලා තිබෙනවා. මේ ඔක්කම පෝනැස් එකක නැවත ඩුවේන යුගගේ වැඩිිය අෑ තක්නෑ මේ විකිනීමට දෙකට කැඩීමට අවසර දීර යන්න ගියොත්. දෙකටකඩන්ඩ පාර්ලිවේතු පත් මේ පනතක් සම්බත් වෙලා තියෙනවාලු. හරි විිකුුණන්ට පාල පනසක් සම්මතවලානෑ. ගරන්නේ පාලකයන්ගේ තියන අධදුර දර්ශීකම නිසයි. මේරට ගොඩගණ්ඩ බැරි තත්වර වැඩ්ටුවේ. මේ රටේ ජනතාවවත්, මේ රක්ෂණශේත්‍රයි නබිවත් සමස්ත ලංකාව ඉන්න මේ සීනංකායිංශොලන් සේවකව නෙමයි. ල රක්ෂ සංස්ථාව කෝමත් පලිනෑ මේ රට මේ වැදලතියන තත්වයට. ඒමනං මේ වගේ දැවන්ත රාජජායතනය විකුණලා. ඒ තාවකාලිකව ලබන සුවය අපි නතර කරන්නෝන මගේ මිත්‍රවරුණ. ඒ නතර කරන්න ලං අපි කිව් වඩිතරක් මද. අපි ක්‍රාකාරිත්තයෙන් එකමුතු වෙලා මේට වොඩ දැවන්ත වැඩකොඩසක් මේ හම්බන්ධෙන් කරන්න දෝනි. එ නිසා ම යෝජනා කරනවා මෙතන දේශබාල නායකත්වයක් සිටිින් නිසා. මේ දෙකට කැඩලා. විකිනීම නතර කරන්න නීතිය ඉදරයට ගිහිල්ලා. මේ කරතව්ගේ කරන්න තමුන්නාසලා අපිට නායකත්්‍යයේ දෙෙන්නේ කියල ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා ටින්නේ ඒම නායකත්වයක් තිබනොත් අපට පුළුවන්කම ලැබෙනවා. අපේ ශක්තින් යෝදලා. රක්ෂණ මෑණියන් දෙකට කැඩීම විකිනීම අපට මේ මෝතය අතර කරන්න පුලුවොන්. දැන් අද මේ මෝත වෙනකට බතම්න්නා ශල දන්නවාවද නැතිත දන්න චේතල් ඉල්ලාරි අළඟට නිර්ණාමික ලිපියක්කනවා. ඉන්ඩිපෙන්ඩන් කටරෙක්ට ස්වාධීන කොන්ත්‍රත්කරු අපි රක්ෂණ සංස්ථාවෙන් මේ මෝතනකට ලබා කන තිබෙන්නේ දැවන්ත මිල කලනො හැකි. පිට ලබල ලතිබේෙනවා අපේ ේවා කොන්දෙසි ස හිත ඉතාමත් හොන් පත්තිවේ ලිපිය. ඒ ලිපිය ඕසි කරන්න හතනවා සීලංකා හි චෝරන්ස් ය කිසිම නමක් නැති ගමක් නැති එවපු කෙනෙක් නැති අසම් පත්්‍රයකට අසන් අර්ගෙන. තම්නාාසල දන්නවා දේ ගැන. හක දෙැනෙක් දන්න හැම බ්‍රාන්චයකටම ඇවිල්ල R හර මේ ලියවමට අස්ස ගැනිමින් ඉන්නෝ මෝතේ. අපි කෙි මේ එක පතික්ෂේප කරලා තිබෙන්නේ. රි ි ල් ෘති මති ටියඩ නමුත් මේ මෝතයන කොඩත් ඒකට උත්තරයක් නෑ. ඒ ලිවමට වැරදිලාවත් අි අස්සං කළොත් ඒ අස්ථංකර ෝතේ ඳං ස්වාදීන කොන්ත්‍රාත් කරු. රක්ෂණ සේතන නිදහරිය නොවයි. ස්වාධීන කොන්තරාත්කාරයාගේ සේවය වසරින් වසරට අලුත්වෙන. දැනන දෙකට කඩලත්නෑ විකුණලත්නෑ. ඒට ඉසල්ලා නිර්නාමික ලිපියකට අස්සං ගනිවිින්. ල් සන් සම සිං ැතුම මු සේ ತ್ති මවිති යක මන් ැකලති න බදධන ේතිකාල හැමතැන සම්බඳ සේ ක රන ක යක්ති ගතද නැද කියලා කිසිම නමක් ගමක් නැති ආයහිතනයකට හිස් කොලක් ව නිවැරදිී. දීපු ගෙනෙක්න අසනක්න ඉන්ඩ ෙන්න්ඩන් ො ್ර කර ಂ ට್රක් යාගේෙ ෝට් නම්බ ස්ථාල ඔබ ජීවිත රක්ෂනාන් සේද සාමාන රක්ෂණන් සේද තුෝරගන්නේ යන්න. ඉක් කරල බාර දෙන්න. මේක යුත්ති සාක යි කියලා අපි ඔවන්ගෙන් අහන්න උත්සාගන්න අපේ සාකච්ඡාක් ේ ෝදයන කගත් ලබාදී ල. එතකට මෙවැනි අසාධාරණ අයුති ආකාරයකට මේ රක්ෂණ සංස්ථාව දෙකන කඩනවා පමණක් නොවයි. ඒතුළින් මේක විකිනීමේදී සේතුල නිධාරින් මේ දැවන්ත ආයතනය මහා රෝක්ෂය පවට පරිියර්ථනය කරඩ සියයට පනාකර වැඩි දායකත්වයක් අපිත් දර්ලති වෙන. ගයින්ගට ඇවිදලා දල් ගැල්ල පොල්ලතු මඩුවෙන් පටන්ගත්තු මේ පොල්ලතු මඩදුව. අ ද ැවන්ත රක්ෂයක්. මේ රටතුල ඒ අතුගිහිල්ල මේ රටේ සෑම ස්ථානක ආරක්ෂා කරවින්. රැකවරණේ දෙවින් සේතතු නි ල් හරිින් අට දහකට වැඩි පිරිසක්. රක්ෂණ සංස්ථා තු ජීවත්්‍ය නවා. ඒ අන ඕන්ගේ පෞලල් ංෑ ගත්තො ත ලස් හකට වැඩි පිරිසක්. මේ දෙකඩ කඩීම තුළින්. අපට කරන්න බළුවන් වෙන්නන්නේ. එක්ක සාමාන රක්ෂණ එක්ක ජීවිත රක්ෂණ. ැි මේ තැක් කල් වරු තිැක්තිසේ මේ රක්ෂණ දෙකම මේ අයතනන්න ගැනල්ල කරපු එකකොටසක් කපිට අයවීමෙන් ලොකු පාඩුවක් ෂේත නිධාරයට සිත්ත වෙනවා කියකිනක මේේ මොතෙක කිය අන්දෝනි. ඒක නිසා මේ දෙකඩ කැඩීමට අබි සමස්ත ශේත්‍රයේ විරුද්ධයි මේ දෙකන කඩල විගනීමට ි දෙ සමත් ශේත්‍රයේ විරුද්ධයි. ඒක නිසා අදනි මිත්‍රෝනි මේටවල ශක්තිමත්ත මේ සටන පුළුල්ල. මේ හජනතාවට ගැනියමු මොකද ඕුන්ගේ සල්ලිවලින් තමයි. මේ ආයතනේ තිවුණන් වෙන්නේ. මේ ආයතන ගෙනියන්නේ ඔවන්ගේ සල්ල්‍ය ආයජනය තමයි මේ ආයතන තුළ තිබෙන්නේ. ඔවුන්ට ලැබෙන ප්‍රසාද දීමන වඩුවෙනවා ඔවුල්ලකට ඇවිල්ලා රක්ෂණ සේතු ධාරුවෙකට හැටියට අපි ඔඕන්ට පොලිසි සඳු ල දීල ඒවල අඩු පසග ඔවන්ට යනකොට ඒවාගේම අපිව දෙැකට කටල යිකන්සියක් කප්‍ර නැතිකරාම. අපේ තා. ල්ල ත් පහතර ැටලා රක්ෂ ේත ෙන් අප ඇත් ෙන් සිද්දවෙන. ඒක නිසා මන් තාමත් ගෞරවාන් තමන්න්න සෙලග හිල්ලා න්නවා. හැමෝමක් කව වෙන්න විත මතතියෙන්න්න පුළුවන් විධ දේශපාල පක්ෂවල ඉන්න පුුවන්. ඒව වැඩක් නෑ. මේ රටේ මේ රාජ්‍යයතනයේ තිබීම තුළ රක්ෂණ ඒක අධිකාරිත්ත්‍යයයක්ක් මතු කරන්නත් බෑ මතු වෙන්න එත්නෑ. ඒවාගේම මේ තුළ එදා මෙදාතුර යැපැමන් මේ මහරූක්ෂපවට පත් කරන්න. හද මේ ශේතුල රයව ඉදියට තාරක්ෂ කරගන්නනං මේ රක්ෂණ සංස්ථාව රජය සතු යත බවට තිබිය යතු යි ක ම ങං ල තු කා නැව තු කරමින් ම ල් . අපි ීති මේේ වශයෙන් කර නොඩුවක් ගහිල්ල ඉදිරියේදී. මේ ක්ෂණ සංස්ථාව බේරගන්න මු සගේ නායකත්ව අරගන කටයතු කරන්න. ක්ෂ ාව කිනීම රයිවීන සිල් ධනාමේකට ඒකරශසිි කරමින්. ඒ සඳහා හොඳ ශක්තියක් ලබා දෙනවා කිය න එකක තමන් ාස රැි පොන්දුවමින්. රක්ෂණ ෑනියන් ආරක්ෂාකිරීමේ සටන දිකටම ගැනියමු රක්ෂණ සංස්ථාව දෙකට කදන්නැතුව විගනන්නැතුව මේ රටේ විප්ලවීරිය නායකත්වයක් කරගෙනේ රක්ෂණ සංස්ථාව ආසිිරවාදය පැල න්න ංච මිනිසා රත් ගනියයන්න. හැකි ශක්තිය සම්බන්ඳු සසිලතනාටම ලැබේව කියල පාර්ථනය කරමින්, මේ රක්ෂණ මෑැනියන් රැකීමව සන්ඳා. කැටියෙන් ත් සුළුදනාහෝ සම්බන්දු නොබචීනු සමුන්ාසලාට මගේ ගෞරණය ප්‍රසංසාාව උද කරමින් ම මේ මෝතය නවතිනෝ බඩිස්තුූති ලක්තිරණ පවත්තකට එහ කියීර වටගෙනක කුමක්.